ගර කටයුතු හාන්දුරන් වහන්සේකින් අවතර සද්ධාවන්ත පින්වතුනිි බිස්වෙන්වුවර ්‍රී ලංකාරාම විහාරත්තානේනිවර්තයේ මුල් කාලය ඉන්දලම මේ වැඩ සටහම් මාලා පවත්තාගෙනවා ඒ ධර්ම වැඩ සටහම් මාලාවේ බදාදාදින සෑම් සතියකම බදාදාදින භාවනා සම්බන්ධව දේශනාවකුත් අනුශාසනාවක්හා සතිපට්ටාන භාවනා සම්බන්ධව තියන ගැටලු සාකච්චා කිරීමට තමයි නායක හමුදුරුවෝ සැලසුම් කරලා තිබුණේ ඒ ආකාරයෙන්තවා මේ පින්කම ජුගින්දිගටම පවත්තාගෙනාව. ඒ අනුව අපි මහා සතිපට්ටාන සූත්‍රී අන්තර්ගත කායනු පස්සනාව වේජනානු පත්සනාව සිත්තානු පත්සනාව කියන අනුපස්සනා හතර ගැන දහම් කරුණු ඉදිරි පත්්කිරීම තමයි සිදුකරගෙන මේ දක්වා මේ වන විට ජිත්ත අනුපස්සනාවේ විමුක්ති සිතට පාක්සික ධර්මන බෝධි පාක්ෂික ධර්ම ගැන පහැදිලි කිරීම් කරා බෝධි පාක්ෂක ධර්ම සම්බන්ධව දේශනා දෙකා මීට පෙර සිදුකරා එැ අපිට මේ බෝධිපාක්ෂික ධර්ම වල වටිනා කමහා ඒ බෝධිපාක්ෂක ධර්ම තමන් පුහුණ කන්න භාවනාවක දකිින්ද පුළුවන් ආකාරයක් තියෙනන ඒවා. එවගේම තමාගේ පුහුණ වන භාවනාවයි බෝධිාක්ෂක ධර්මයි අතර සම්බන්ධය ගෙන ගන්නන්දඕන නම් මේ බෝධිපාක්ෂක ධර්ම කරුණු සාත්‍රයේ මට්ටමෙන් නැත්ම් මොනහද මේ බෝධි පාක්ෂික ධර්ම කරුණුවල අන්තර් ගත කියලා නැතැ ඒවැෑන් ආර්ථදක් වන්නේ මොනවාද පැහැදිලි කරන්න මොනවාද කියලා ශ්‍රාවකයා ඉගෙන ගත යුතුයි ැන් අපි මේ දක්වා මතක් කරලා දුන්නේ මේ සත්්‍යස් බෝධි පාසය ධර්ම හඳුන්නනගොට මුලින්ම කාන්ට දෙකක් කියනවා එක තමයි සොතර හති පට්ටානේ හා සතර සම්මයක් ප්‍රධාන වීරිය එහෙම රැතුව කෙටී වචනකින් ගන්තොත් අර්යශ්‍යයග මාර්ගයේ අඟවලදී සම්මාවායාම සම්මාශතිය හා සම්මාවායමය එන මේ සම්මා වායාමය හා සම්මා සතිය තමයි බෝධි පාක්ෂික ධර්ම අටක් කියන්නේ සම්මවායාමයයි සම්මා සතියයි Trilogy. ැ ඒ සම්බන්ධව සම්මා වායාමය කියන්නමද සම්මා සතිය කියන්නම කදද කියලා මීට පෙර අරිස්්‍රංග මාර්ගේ පැහැදි කිරීම අයටතේ බුදුහාමුදුරන්ගේ දේශනා පාටය එක්කම සම්මා සති කියන්නමදද සම්මා වායාමයම කද්ද කියලා පැහැදි කරා. තැනි කටින් ගත්තෝ දැම්මතතින්ද අපි යේද ඒ කරමුව අට පැහැදිි කරන්න යන්න නැවත. බොධපක්ෂය ධර්ම ඒගාවව අංගෝල තියන කාරණනා මයි එකක පැදිලිකිරීම බලාපොත්වවෙන්නේනි ගුණුවාසයෙන් පැදිලිරීම බලාපොරොත්වය ඉදිරිියයට. එතකොට සම්මා වායාමය සම්මා සතිය සම්මා සතිය කිවන සතුරහචි පට්ඨානය කියලා අපි දන්නවා ආයනුපස්සනාව ේදන අනුපස්සනාව චිත්නානුපස්සනාව දම්මා අනුපර්සනාව එතකොට සම්ම වායාමය අපේ දන්නවා සතර සම්ම අප්‍රධහන වීරිය. සතනහම ප්‍රධාන වීරය ග කියන්නේ සංසාරයක් හදන වීරියයක් නෙවෙයි සතනහම ප්‍රධාන වීරය ගන්නේ සංසාර විමුක්තියට ඉලක්ක වෙච්චි වීරියකට ගන්නමක්. ත සංසාර විමුක්තියගට ඉලක්කවවෙච්චි වීරියකන්තර්ගත වැඩන අකුසල යහක් වීම. එමනම් මේ සංසාර්ගත සත්‍යයා තුළ බුදුන්ගරුවන්න්නම් බදුහන්ගරන්ගේ ශ්‍රාවකය තුළ සතන සම්මත් ප්‍රධාන වීරිය තියෙනවා ග කියන්නේ නූපං අකුසල් නූපදින වීලිය හා උපන් අකුසලේ මැඩපැවැත්වීමේ වීලිය අන්තරගත වුණුත් පමණක් නූපං අකුසල් නපදින් ලෝනේ උපන් අකුසලය මැඩ පැත්වයෙන්ෙන එහන මේ අකුසල එක්ක තම සංසාර්ගමන තීන්දුවන්නේ කුසල එක් නේ සංසාර විමුක්තියක් බලාපොරොත්වයෙනවා නම් මන් අහක්කරන්් ඕනේ උත්සාහ ගණ්ඩ ෝනේ සමාතුල තියෙන අකුසලය හක් කරට අකුසලය හ කිරේමයි සතරහම ප්‍රධානය වීරයේ මූලක කර්තාව විය එතට අකුසලය නැතිතන ඉතුරු වන දේකුසලයි අපිට වීරය කරන්න පුළුවන් අකුසල් කරන්න වීරිය කරන්නක් පුළුව නැ සාමාන්‍යය මනුෂය වැඩිපුර වීරිය කරන්නේ උත්සාහවන්ට වෙන්නේ අකුසල් කරන්න පන්සිිල් රහින්ඩ නෙවේ මිනිස්සු උත්සාහ වෙන්නේ කඩන්. අහුසලේ කර්ඩ ගන්න උත්සාහය සතරහම ප්‍රධාන වීරිය නෙවේ. දැන්තකට කවුරහරරි තන්න පුලන් එමන සතරහම ප්‍රධාන වී තියන්නේ අකුසලේ කරන්ඩ ගන්න උත්හන කුසල කරන්්ඩ ගන්නේ උත්සාහයය නෑ කුසලේ රන්ඩ ගන්න උත්සාහ සරහමට ප්‍රධනය වීර නේ බෝ පස ධර්මෝල්ට අයිතිනයක. හැබැවිම්ම බෝධි පක්ෂික ධර්මය වෙන්නේ. උත්සාහය තමාතුල තියෙන අකුසලේ ඉවත්කිරීමේ උත්සාහහිෙන් ආරාම්භ වියේුතුමයි. එතකට අකුසලේ ඉවත්ච්චි තැන ඉතුරු වෙන්නේ කුසලේ. බලන්න සතධර්ම ප්‍රධාන වීරයේදී මූලික දේ කුසලේ ගැන කතාවන්නේ. නූපන් අකුසල් නෝපදීමේ වී. පපදච්චි නති අකුසලය උපදෝගන් නැතිවීරිය හිතියෙන්න්න ඕනේ නැතුව නූකන් කුසලී උපදීමි වීරිය නමි. ඒවීරිය තියෙන්නේ තුන් එනිවීරයට එක කුසල් සම්බන්ධෝ තියන වීරිය සතරහම ප්‍රධාන වීරයේ දී තියෙන්නේ තුන්ගෙන තැන හා අතරවිනි තැන. ඇැමි හිත උගක් අය පටලෝගන්න එ හිදා බෝජිපාක්ෂක ධර්ම වන්න පුදැන් කුසලයක් කරන්න තින වීරිය ගත්තවො ි මිස ිින්කමක් කරන්න වීරියල් ගණ්ඩුවන. උත්සාහයන් නැතිව ආමිස පිින්කම් කරන්න බෑ. ආමස පින්කමක් කරන්න උත්සාහය සතරම්ම ප්‍රධාන වීරයට අන්තර්ගතනය. අකුසලය නෑ නමුත් එත. ටමහා කුසල් කියනේවා අකුසල් නක් කුසල් ුදු හම්ර්‍ර ධර්මය කුසල් නමුත් අටමහා කුසල් කරන්නට ජීවිත කාලය මහන්සුවෙක්්චි කෙන අට වුණත් බුදුහාමුදුරුවෝ පෙන්නන බෝධිපාක්ෂ්‍රය ධර්මෝලදී අර සතන හමයක් ප්‍රධාන වීරයට අන්තර ගත බෝධිපක්ෂය ධර්ම නෑ ඇත මකද මේ හේතුව බෝධිපාක්ෂය ධර්මෝල ඉලක්කය වෙලා තියෙන්නේ කුසලය කරන්න එකනමේ අහුසලය අහක් කිරීම ඉවත්කිරීම. එම් බෝධිපක්ෂය ධර්මවල අන්තර්ගත්ය වෙන්නේ අකුසලය අහක්කරන වීවිිය ත අකුසලය අහක්වෙකි තැනකුසලේ ඇතිබීව ඒ දම්ම නයාමය එ එහෙම නම් අකුසලේ අහක්වෙකි තැන දැන් අකුසලයෙකුුණ අහකරගන්න එකපාට බෑන අපිළඟ අකුසල් තිය නොදෑ. නූපං අකුසල් නෝපදීම වීරිය එතකොට දැන් මේක කතාවන් නෑන අතීතිය ගැන අතීතිය අකුසල් නෙවේ මේ සම්රප්‍රධන වීරය සත්‍ර සමප්‍රධාන වීරයට අන්තරගත එතකොට නූපං අකුසල් ඒයන්නේ අනාගත්තේ මේ වෙලා මේ මොහෝ තේඉදලා ඉදිරි කාලයේදී හටගන්න අකුසල් නූපං අකුසල් නැ නූපං අකුසල් නෝපදීීම වීරයක් ඕනේ උත්සාහයෙන් අහ කරන්න නතේ එතකොට ය ශසාාාවති අට වරදිනයයි මේ භාවන සමත භාවනාවලත් උත්සාහය නූපං අකුසල් නූපදීමේ උත්සාහය මයි. විපක්සනා භාවනාවලත් උත්සාහය වායාමය විත්තේ නූපං අකුසල් නූපදීමේ පායාමය මයි උත්සාහය මයි ඇැගේ සති මං කියයා දුන්නා භාවනාවකින් ලැබෙන්නේ සිතේ එක කම්මකක්ද සමාදිය එහනම් සමත සමාධියක් සමත භාවනාවක ලැබෙන ප්‍රතිඵලයක් සමාදිය සමත සමාදිය සතිපට්නාන භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලයක් විපස්සනා සමාධිය ජසතිය වෙනකොට මං කියා දුන්න මේ සමාජි දෙක අහසට බොළුවෝ වගේ වෙනස් සමානයයිගේ අරගෙන ම හොගක්කයි අමාරු වැටි සමා සමාන නෑ මේ විපස්සනා සමාධියයි සමත සමාධියයි අහසට පොලෝවගේ වෙන ගොඩක් වෙන බුදුහමුදුරන්ට මේකින් වටන්නේ සමත සමාදියල විපස්සනා සමාදය බෝධි සත්වයන්ටත් සමත සමාදිය උගන්නපු ගුරුවරු ඉන්දියාව හිටියා නමුත් සමඳ සමාධිය බෝධෂත්වය ඉගෙන ගැන හෝ පුහුණු කරලාහෝ බුද්ධත්වය ලැබේ නෑ බුද්ධත්වය ලැබේ විපස්සනා සමාධිය පුහුණු කරල්ලාඒ ස්ෑම්භක් ඥානයෙන් තමන් වහන්සේගේ ඥානයෙන්ම අවබෝධ කරගත්තා. තු ගුරුවරු ලබාධිප්පු ඥානයක් මේකට උදවුන්නෑ මකටද විපස්සනා සමාධී. විපසන සමාධයක් තුළ තියෙන මනසිකාරය යෝනිසෝ කීසතිය පැහැදිලි කර. සමත සමාධියයක් තුළ තින මනතිකාරය අයෝනිසෝ යෝනිශෝ මනතිකාරය හා යෝනිසෝ මනතිකාරය හඳදුුන ගන්න තට මේ භාවනාවක් තුළව සමට භාවනාව තුළවට නැතිම අය යෝනිසෝ මනසිකාරය නෑ තියන අයෝනිසෝ මනසිකාරය හැමැයි සමත භාවනාව තුළත් තියෙනවා සතර සම්්‍යප්‍රධාන වීරයේ මුල් අංග දෙක අනිවාර්යෙන් අන්තරගත යුතුයි සමත සමාජය තුළමකදද එතන අකුසලේ තියෙන්න බෑ යමක් අපි හිතමු වල් පළහැටි ඉඩමක හට ගන්නු. ඉඩමක වල්වල පැ හැටි හටගන්නවා. එතකොට මේ වල් පල හැටි හටගන්න එක නවත්තන්න නඟ පිමිකක්්ද කරන්න ඕනකි ජනට හටගන තියනවා හටගන දියනේ කයට ඉස්ස නම බලන්න නඕනේ හටගන තියනම විනාශයට පත්වෙන්ට පුළුවන්. අනාගතේ හටගන්න එක නවත්තන්න දෙයක් කරන්න ඕනේ එම්. ැ අනාගතය වල්පහට හටගන්න එක නවත්තඩ කරනක් ලොකුම දේ තමයි ය හටගන්න නොවන හටගන්න දැනට හටගත් පැළහැටිල මුල් ලොලින් දඩුෝලින් ඇටවොලින්. එමනම් දැනට හටගත්තේ පැටි දඩුුවලින් පැළවෙන්ඩ බැරුව ඇටවොලින් පැළවෙෙන්ඩ බැරු ැරිවන්න මුල් ලොලිම් පැළවෙන්ඩ බැරුව. විදිහට විනාසකර නොමේ මොකක්ද මේ උත්සාහය මේ උත්සාහය අපි ගන්න එෙමනුවේ දැන්තියන වැල්ප හැටි නැති කරනවා කියල නෑ ඒක නෙමයි මෙතන උත්සාහය මේ උත්සාහය අනාගතේ හටගන්නේ වල් පල හැටි උපදිච්චි නැතිවල් කළ හැටි විනාසකරන්න පළමයි මේ ආරම්භ කරන්න උදුලු ගානවා වෙන්නපුළුවන් බෙහෙත් තිහිෙනවා වෙන්න පුළුව. ගො ගාට ොලද කරන්න දේවල් ඇත්තට හොම ක්ද නූපංවල් පළ හැටි නූපදීමේ වීරය යුති ඉපදිච්චි කට පාලමය අනෑමකි. ඒඋනාට එහෙම කරගනග ආපිලග අපිට දයනවා ගොයිවිමක් පල් පැළ හැට වලින් පිරිලා අපිිය දේටක සුද්ද කරනවා. මේ සුද්ධ කරනවා කියරමඟ අනාගතේ වල් පල හැට ඇතිවෙන ප්‍රම මකනුව විනාශ කරනවා. නූපන් වල් පැල්හැටි නූකදීම වීරියයක්ද නිකං ගෝල් ලනවේ ඉඩමටකි. මෙ මෙහෙමයි මේ වල් පැහැරරි නට නසන්න කියල පොත්ලිය නමී හමකිව කියල වල් පැහැට නැව නෙ නෑ ැතිවෙන්නේ. සාකච්ඡා කරා ගෙදරක රාගච්චා කරපවා ම වත්්‍ය දයනෙනවල් පැහටික් නැතිනවා නෑ. මේ කරලා කෘත්තියක් කරල තින්නවා ඒ කෘත්තියට වීරයක් ෝනේ ඒ කෘත්තියට උත්සාහයක් ෝනේ ඒ උත්සාහය දමම කියාන. නවත් එහෙම විිනාසක කර්මවාදයගක් කොමටිගතකොට උපදදි ැහැබැ හිටිගමං අතරෙන් පතර ටි අ අවල්පැහැටි හට ගන්නවා. මොකද අවල් පල හැටි හට ගැනීමේ මූලයං අපියහක් කරා ල නෑ ඔක්කෝම සමහර ඇට පොලොවතුළ තිබිලා සමහර මුල් කෑලි පොළොෝතුළ තිබිලා සමහර දඩුකෑලි අරවල් පැහහිටියවල දඩුකෑලි පොළොෝ තුළ තිබිලා අලුතෙන් ආය පල හටගන්න. හැබැයි මුලින් තිබිච්චිතරන්නේමි න ඕෝක සමානයවෙෙන්න්නම කක්ද එතෙන්දිි කරන්න ඕනේ නැවත අරම් මුලින් කරපු කෘත්තියද ඉටම සුද්ධ කරන්න කුෘත්තියද නෑ එතන්දි කරන්නේ අර ඉපදදු අලුතෙන් ඉපදදුම් අත හටගත්තේ වල් පැ පැළගැලවීම පමණයි මුල්ලදිීරයේ වීරය ගන්න එපා එතින්දි අරගෙන වැඩක්නේ ඒ අනවශ්‍යයි අරුතින් හටගත්තේ වල් පැල්හැටටික එක එක ගලෝම එතකොට දෙවැනි වීරී ඔය වගේ පලන්න දෙනි වීර ුදුහමුදුරු පෙන්නන්න පලවෙනි වීරය නූ පංගකු දා නෝකදීමේ වීරිය නි වීරිය උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වී. එම නං මොනවද මේ ලොකුමදේ අපි තිතමුදැ වත්තක් දිය නොයි වත්ත ගෙවක්ත්තත්තිය නොයගයක්ත් වල් පැළහැටිතිය නොක විනාස කරන්න දේ‍යනකොට දැගෝන කමතිය වල් පැ හැටිෙන තිරඩ විතරයි. ඒ දැන් උදුලු ගාන මිනිහාහරි බෙහෙත්තිහින මිනිහාරි මෙන මොනොහරි වල් මර්ධනය කිරීම සඳහා භාවිතා කරන්න යංකිසි ප්‍රාකාරකමක්තියද ඒක දන්නේ පුද්ජලයා ඒ වල් මර්ධනය කරන්න දනං එයා දැනක යුතු ලොකුම දේතමයි වල් ගස් කියන්නේ මොනවද කියදැන එහම නැත්නම් වල් ගස් විතරහ නමේ අපිට ඕන හොඳ දේත් නැති කරන්න වල් ගස් නොදන්න මිනිහට මර්ධනය කරන්න බෑ එනම් මෙතන මේ බණහන්න හුඟක්කයට සතරහම් ප්‍රධාන වීරිය ගධ බෑමක දිීතු බුදුහාමුදුරුවෝ පෙන්නන වීරිය ගන්නන වල් මරන්න පුළුවන් මනුසි වල් මනාාථක හරිගහලා බුද්ලු ගාල හරි තමන්ගේ ඉඩ මේ වල් ගස් ඉවර කරන්න නං ඒ මනුසයටින් හඳුනා ගැනීමේ ඥානයක් දෙන් ලේ වල්ගහ මේකයි හොඳ බෝගය මේ කයි වර්තමානය වීIP බෞද්ධයන්ගේ ඕග නෑ මකක්ධන ඇත්තේ උදහදුුුව මෙතන මේ වීරයට කියනවා නූපං අහුසල් නූකදීමේ වීරිය න උපන් අකුසලය මැඩ පැවැත්වීම වීරී. අකුසලය කියන එක නොදන්නේ එකටහ නම් ඔය වැඩි කරන්න පුළුවන්ද නූපන් අකුසල් ූපදීනවා කිය එක වීරයක් ගත්තට නූප අකුසල් නූපදදිී ඉදීදකුසලය ගැන දන්න ඇතිමිණිය එයාගේ උත්සාහේ දියෙන් ලොන අර අකුසලයෙන් උපදෝගන්නති ඉන්ට නද අකුසලය ගැන දන්න නිගා උපදනවා ඒ වගේම දෙමනි වීරියය ත්ව එකුසල් මහා යායදී වල් පැලහක්කරාවගේ සුද්ධ කරගත්තබූ මේ නමුත් අර ඇට පොලොෝ තුල තියෙන ඇට මගින් පඳ මගින් මුල් මගින් ආය අර වල් පැල හැටි හටගන්න. ඒතකොට හටගන්නකොට වල් පල ඇටියේ මුල් අවත්තා මෙන්න මේමයි මේ හැදින්නේ හවල් වල්ග මේ හැදින්නේ හවල් වල්ගහ කියීල යා ධනගන්න හිටී නැත් නම් කොරුයි ඒවා කියල තමන්ට ඕනි බෝගය ගලවන්නේ විසියෙක්නි දීවාසේ හුඟක් බෞද්ධයෝ වල් කියල ගලවන්නේ බුදුහාමුදරුවන්ට වටින හොඳ දාන්නේ බෝගය වල්ලන්නේුස වල් කියන්නේ අකුසලේනම් වටිනාද බෝග බෝගය කියන්නේ අපිට අවශ්‍යය වටින බෝගය කියන්නේ කුසලිය එතකට බෝගයයි වල්ගහයි දන්න ඇති මනුස්සය ගිහි බොරුවට කරන්නේ සුගරදි පෙරෝගනමගක්ද බෝගය ගලන වල්ගහ ගීන වල්ගහට බිහෙදදාන පෝර්ධන හඟ වර්තමාන බෞද්ධයෝ වල්ගස් පෝෂනය කරන රෝපණය කරන ඒවට ආවඩන කට්ටිය මොකද මුණේ කුලකුසල ගෙන ගත්තේ විභාග සහතික අක්ගන්න කසල අකුසලය ගෙන ගත්තේ භාග සහතිකයක්ගන්න තමාතුල දනකුසලය අහක්කර ගන්න නමි රහතිකයගත් ගන්න නම්බු නාම ගණ්ඩ නැ ොහොම දෙේ අද තම තුළා අකුසලය හක් කිරීමයි මේ කියන කෘත්තිය සතර සම්මත්්‍රධාන වීදය දැන්හෙමනම් සමත භාවනාවකයෙන් කරන්නේ සමත සමාදිය ලැබෙන්නේ මනෝ ඉන්දිය තුළින් හටගන්න අකුසල් ඔක්කොම හක්කිරීමෙන් ධර්මය අකුසල්දීන දය මෙම ගැන පැහදිි කරලා ඇති මුල් දේශනාවලද ඒ අකුසල් තුනයි වාචපික කකුසල් හතරයි සංකල්පී අකුසල් දෙකයි දිට්ටි ගතය අකුසලයි ඔන්න අකුසල් දයි එනම් සමත භාවනාවකින් කරන්නේ ඔය අකුසල් දාය මනෝ ඉන්ද්‍රියෙන් හක් කරන ඉට අමසරුව සමත සමාධියයක් ලැබෙන්ඩනම් පංච ඉන්ද්‍රිය ඇහැ කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රිය අකුසල් ගිය බේදයගෙන් තොරව එකක්වා ඇති නොවනේ දිට අක්‍රිය වඩු. එ එනම් සමත සමාිය ගේ සති මතක් කරලා දුන්නා සමත සමාද අමතු දෙයක් නෙවෙයි පංච ඉංග්‍රී අහක් කරගෙන ලැබෙන පංච ඉන්දිය මරාගන ල බාගන්න මනෝ ඉන්දිය තුළින් අකුසල්යට දහයි මෙට පත් එච්චී අවස්ථාව ක ප්‍රති පලමයි මන ඉන්ද්‍රීතුලින් අකුසල්ති දහයම හටගන්නත් දෑ හට ගන්න ඇත්තකො ොකක් වෙලාද හට ගන්න ඇත්තේ නූ පං අකුසල් නොකදීමේ වීරිය වඩන අහම්බෙන් හරි අකුසලයක් ඇතිවෙන ොනම් ඒක යට පච්චර කරගින් සම්පූර්නකුස භූමයක්ක්ය නො සමඳ දාන කියන්නේ එහම තත්ත්ය අකුසල්ලොලින් තොරවෙච්ති භූමියක් වගේ වල්ලොලින් තොරවයිති භූමියයක් වගේ ඇයි භූමියතියේ අයිතිී කාටද මනො ඉන්ද්‍රියයට මෙතන පංච ඉන්ගේ වැඩ කරන්න බෑ ඇගහින්දා තමන් අකුසලය කුසලය ගැන දන්නත් නම් ඔය භාවනා කරලා ප්‍රතිඵල ලැබෙන්න්න පුළුවන් අනාගත හරියට කරලා මෝඩය වගේ නමුත් බහුතරයක් කරගන්න ඥවසානී භාවනාව කියලත් අකුසලීම එනි කායක අකුතල් ාජතික කකුසල්නෙවෙේ මේක මැන ගල්න්න කොහොමද අපි කරන භාවනාව ඔය කියන ගුණේකට ඇවිසිින්ද සම්මා වායාමේ සම්මා සවතිය සම්මා සතියන්න නන්න භාවන අරමුණකායිකරුණක් වැන්න ඕන ඒගනි සතිපට්ටාක මට හනක්වියන් ද සම්මා සතිය ලැබෙන් නෑ සමතක මටානේ කොච්චර කල් වැඩුව සමක මටානකි සම්මා සති කියන බෝධි පාසිකය ධර්මා හතර ලැබෙන බෝධිපාසය ධර්මය මුල් බෝධිපාසය ධර්ම හතර ලැබෙන්නලම් කමටහන කාඉන්ද්‍රිය හර හා ඇතිවෙන සිතක කමට හනක් වේතුයි ඔන්නමොක මතක තියාගමු සමත භාවනාවක් වැන්නකොට මනොෝ ඉන්ද්‍රිය පුරුදු කිරීමකින් ලැබෙන්නේ සතිපට්ටාන භාවනාවක කියන්නේ කායින්ද්‍රය පුහුණු කිරීමෙන් ලැබෙන් මෙක ඉන්ද්‍රිය දෙකක් එනම් සමාධී ස්වරූප දෙකක් එකයි විපස්සනාව සමාධය ඇයි සමත සමාධිය කියිය. සමත සමාධය අයින්දය බහුණු කරලා ෝක හද ගණන්ඩ බෑ ටු එක හින්දා අයායට පසනාව භාවනාවක් හරියට වැඩුවෝල් එයාට ලැබෙන සම්මාධිය ආලාරකාලාමගේ සමාජීට සමාන වෙන්නේ.ඒ රංඟපානය ග කියනවා ඒවගේ ගුණ ලැබෙනගේ ලෙතකොටේ රඟපාන නළුව නිල්ිය හඳු ගැන්ඩ පුළුවන් භවනා කියයාදෙන ගොරුවරියකුට මේ අරඟපානන්නේ රඟපෑම මෙයා කරන්න ො රසිිපට්ටාන ගමටහන ස සම සමාදය හල බෙන්ඩත් බෑ ඒ සාාවකය කියනවනම් බොරුවට මෙතන සමත සමාදයේ ගුණ ට ගුණ බොරුවට එයා රඟපාන කෙනෙක් මයි ඒ රඟාන යායට හේතුනෙමකද කුසලේයා අකුසලිය විභාග පාස්සෙන්ද ඉගන ගැනීමේ සාපය වස කැනක ුගක්කයට ඔය සාපයවාදදින. මේ ධර්මය විභාග පාස්ස ිට බෞද්ධය හෙමිකන්න ධර්බණය විවාග පහස ෙන්ටනමේ එකඒකාට ගියෝගියෝ ඉන්ඩ නෙමේ මේ ධර්මය දීල සමාධ ප්‍රඥා වඩාගෙන ධර්මානකෝලුව නිුවන් මාර්ගය හදාගන්න ැ ඒවා අහක්වෙ ලාති ඉන්නේ අර තමන්ගේ පන්්ඩිතකමල ඒවා විපා මිින් දෝන මේ භාව ගැන්නකට ඒවා හැම දැනගැනින්ට ඳ තමන් හොඳගෙනෙ කියලා හිතර හිතුවට හොඳ කෙන ක්නම ඒකර බොරුටිග මෙතෙදී කොහම හරිමේ බලපෑම් කරන ඕන. දැන් අපි මැනගණ්ඩ විදිහක් ොයාගන්න ඕනහෙන කොහමද අපිට දීපුකම්මටහන්න අපි පුහුණුවෙන සතිපට්ටාන භාවනාවේ සම්ම ආයාමය හා සම්මා සතිය අපි ළඟතියද නැද්ද ගැන්න අපි අප මේ උත්සාහේ සාර්ථක භාවනාව ඉදිරිට යන භාවනාවක් විමුක්ති සිත කරා යන ගමනක භාවනාවක්ද අපේ මේගමටහනට තියෙන සිහිකල්පනාව සතරජිපට්ටානය කිය එක නිදිකල්පනාව ඒ සිහිකල්පනාව විමුක්ති සිත ඉලක්ක වෙච්ච ගමනකට සුදුසු සිහිකල්පනාවක්ද කිය මැන ගණ්ඩ ්‍රාවකයට යංකිසිීඉදියක හැකියාවක් ලැබෙනවනාව ඒ හැකියාව ලැබෙන්නේත් අ විභාග පස්සේෙන්ද කුසලේ අපුසලී ගෙනගත්ත වගේ ලැබෙන්නෑ කාටවා ඒ භාවනා ප්‍රගුණ කරන ගමන්ම බුදු හමුදුරුවෝ පෙන්න්නනවා සත්තිස් බෝධි පාක්ෂය ධර්මෝල තුන්ගෙන කාන්්ඩි. හරියට භාවනා කරනවා නම් වැඩෙන්ට ඕනෙ නැ සම්මා වායාමය සම්මා සතිය තියෙන තැන දහින්ද පුළුවන් ලක්ෂණයක් මූලික පහලම මට්ටම ලක්ෂණය තමයි එක ලැබෙන් ප්‍රතිඵලයක් තමයි. ඉර්දිිපාද වැඩීම ඔන්න දැන් ගාවර පශ්නයක් නිසත්තිස්බෝධි පක්ෂය ධර්මෝල තුන්වෙනි කාණ්ඩේ ඉරිතිපාද කාණ්ඩය සතර ඉර්්ධිපාද දැන් ඉතින් කොහොමද වල්ගහා දන්නැදමිනිටල්. ඒරන්න බැරුවෝවාගේ කුකුසලේ දන්න ඇදමි ට අකුසලේ නැති කරන්නක් බැන් ඉල්ති පාද ඉල්දිය කියන මක් ඉල්ති පාද කියන්නේ මොනවද කිය දන්න ඇති මනුසය කහොමට ව කරන්නු භාවනෑ ක්ම භාවනාවේ ඉබාද මගේ දී නුද නැද කියලා හන්න පුළුව මොකද ඉල්දි කියන්නම කක්ද කියලා දන්න ඇත්න ැ ඉර්දි කියන්නේ බහගූතියක් ඉදිිහට දන්න තියන්න වෙන වැරදි හම දැනන. ධර්මය ඉර්දිය කියන්නීම කත්ද ඉරදිී දන්නවා නන්න පාදගෙන දැන කඩු සත්තිස් බෝධි පාසය ධර්මවල දේශනාගන්නවා අනිවාරයෙන් දහවෙන්නේ එකොලොස්වෙනි දොළොස්වෙනි එකන්නේ නමවෙන්නේ දහවෙනි කොස්වෙනි දොලොස්වෙනි බෝධි පාසය ධර්මහතර සතර ඉර්දි පාදයි ඉරිදිි පාදගැන ලොකුවට විස්තර දයනව භහගදී ලාතියෙන පාස් වෙලා තියෙනවා න ඉරිදිිය කියන්නම කත් මේ දනුමේ ඉරිදිී කියනීම කද කිය තන්නේ.මකොට ධර දැනු ඉරිදිය කියම කදද කියලා දැන්න දන්නත්නම් කොහොමද සතර ඉදදිපාද දියුණුද නැද්ද කිලාවයකන ඉරිදිී කියනක දැනගන්ද එ අපි බලන්ට ඕනි සෙල්ලාමේ සතර ඉරිදිපා දිගැන ග්ඩ කලින් මේ ධර්මය ධර්මය නැත්නම් මේ භාසාාවේ බුදුහමුදුරෝ පෙන්න ධර්මය තුල ඉරිදි කියන්නේ මොනවද හැම දෙයක් මේ ඉරිදිද නෑ හැම දෙයක් මේ ඉදිනේ හට මේ සංසාරයේ දී අපි ජීගත්ය න පරිසරය තුළ ඉර්දි කියල එක ජාතිත් න ඉරිදි නොවන දීවල් කියල ත්තව ජතියති ඉරිදි කියලා ධර්මයේදී පැහැදිලි කරන්නේ සම්සාරගත සත්වය සංසාරගත සත්ව පුද්ජලය කරන යමක් තියදේට ඉද්දියයි. ඉරිදියක් යන සංසාරයේ ඉන්න සතෙක්කහෝ පුද්ජලය කරන කායක ක්‍රියාවක් වෙන්න පුළුවන් වාටසික ක්‍රියාවක් වන්න පුළුවන් මානසික ක්‍රියාවක් වෙදඩ පුළ. එහ කායික්‍රා පද්ද ති වවෙඩා පුළන් වාද ක්‍රියා පද්ධ තියක් වෙඩක්පුළවා ඒක ඉරිදියි ඉරිදිිය කිය නහෙන සතෙප්පු තවකෙටය කියනවනම් රිදයක් කියයන්නේ සතෙක් පුද්ජලය කරන එක ෘ මෙකට ගීන ඉරිදිී සතෙක් පුද්ජලෙක් මේකට සම්බන්ධ වියුතු සංසාරගතු රත්තෙ වහිී යුතු මයි ඉර්දියක් විය. නමු ක්‍රියාදි හැබැලුවම අපි මගක් ක්‍රියාපිට හම් වෙන්නේ ඉරි්දි නෙවේ ඉරිදි නොවන දවල්ලෝට කියන්නේ ස්ෝභාවික සංසිද්ධි. මනුස්සයෙක් ඇවිදි නවා මේක ඉරුදයක් ගඟක් ගලනවා ගඟ ගැලීම ඉරදදියක් නෙමේ මක දෙහේතුව ගඟ ගැලීම එක සත්වපුද්ගලය සම්බන්ධනය සත්ව පුද්ජලයගේ දිාකාරීත්‍යයන් නෙමේ ගඟ ගල නවා කියන එක නමු සාතෙක් ඇවිදිනවා කියන එක ඉර්්දිය. මනුස්සෙක් කතාගන්නවා කියන එක ඉර්්දා. එවගේම මනුස්සේ කතාගනො කර ගත ඇස් පිල්ලන් හනවා කියන සමහරවිට ඉර්දියයක්. ඇස්පිල්ලන් එැහීම මනුසේගේ ඉර්ද්‍යයක් වුණාට ලො සුදුිුුණාටක් ඇතිනවීම සුළඟක් හැමීම ඉර්දියක් නෙමින් ස්වභාවික සංසිද්ධිය ඔ මේ ඉරිදියල හැටි එ ඉසල ගෙන ගන ඉර්දියනුගත් ඉර්දි යන මේ සතේ පුද්ලය කරන ගුඩා හෝ මහත්තෝ වැඩකට ගනවා ඉර්දද එහම නැතුව අද්දූත දෙයන්න ඉරිදිිය කියය අද්දූත බලයක් මේ නැෑ ඉරිදිියක් කොහෙද තියෙන්නේ තැන සතේ පුද්ලයක්කන්නවා ඉදදිියත් නැති තැනක තියෙන්නේ ස්වභාවික සංස්විද්ධයා හුල්ලග හැමීම ඉරිදියක් නෙවි වැස්ස වැසීම ඉර්දියක් නෙවි කැමහර මානුස්්‍යන්න හයවැයි හල්ලග හමනක තමන්ගේ දෙයක් බවට හරෝ ගැන්ඩ කරම් පහත් මානසික තත්වය තියෙන් මොකද ඉරිදිය දන්නේ බලපුලුවන් කාරකමට වහින් මගේ පිනට වහින්නේ එම උපාතකම් හලත්විය අද මගේ පූජාව මගේ පිනට වහින්නේ එකෙන ඉිරිදි දන්න අදේ පාසකම්ම ඇතකට දැ එෙමනයි වක් බෝයාගේ බොරු ඉගෙන ගැන බොරු අදහගෙන දකිවටන වැඩුවන න ඉදි පාලද වැඩුව ැදකු දො කිරිදි කියන එක දන්න එන සත පුද්ගලය කියන ඕනම කරන ඕනම ක්‍රියාවක් ඉර්්දයක් බුදුහම්තුරගේ දේශනාවල තියනවා මේ සංසාර්ගතය ඔක්කොම සත්තු මොනොහරි කුඩා හෝ මහත් වූ මොනෝහරි ඉර්ද්‍යයක් පවත්වනවාද. ඒේ කෙන් පුළුව බලක්ෙන්න්න පුළුව හරගක්ෙන්ද පුළන්දියක්වෙන්න පුළුවන් රහම ක වන්න පුළුවන් සංසාර ගත ඕනම සත්ේ මේ සංසාරය තුළ ජීවත් වන ගමන් මොනහරි ඉරදියක් කරනවාද ගැන් මොනහරි ියාවක් කන්නන වැඩක් කන්න ද මේ ඉරදිිය තුළ අනිවාරෙන්ම කාරණා හතරක් අන්තරගත යුතුමයි අ ස්වභාවික සංසිීද්ධියක මේවනෑ තරනෑ ඒ හතර මොනොහරිදයක් කාරණා හතරකින් සම්බන්ධ වෙනකොට එක කෙටියෙන් හඳුන් වනවා ඒ කාරණා හතරක් අන්තර්ගත වෙලා නිර්මාණය වෙනදේ ඒ කාරණ හතරට පාද කියල භාවිතාගන්න මේ වා විද්‍යාව ඒ සිංහල වෙන්නද පුළුවන් දෙමල් වන්න පුළුව පාලි වවෙන්න පුළුවන් පංස්කපුත වෙන්න්න පුළුවන් ඔනුම් භසාාව ඔය භවිත්‍යය ති. කරුණු හතරකින් හ හදන එකක කරුණු හතර පාද මේසේ ඇත්තයන්නේ කකුල් හතරින් එ මේසේ පාද හතරයි. කකුල් දුනේ මේ තිබුණ පාද තුනයි වඳ බෑ මේ හතරය ෑලිෝවලට ඉතරයි පාදගිය. එන මේ ඕනම ඉර්්ධයක් තුළ දනින්නකින් ලක්ෂණය තමයි ඒ ඉල්දිය නිර්මාණය වෙන්නේ ඒ ක්‍රියාව සතාව පුද්ගලයා කරන ක්‍රියාව සැකසෙන්නේ සම්පූර්ණ වෙන්නේ කොට සතර සම්පූර්ණවීම ඒ කොටස් සතර තමයි ඉර්්දි පාද හතරගය නම්ේ බෝධපක්තිය ධර්මල ඉදි කියෙ කනේ පොදුවේ ඉර්දි කියනකම ඉදි ැගත්වත් තමයි බෝධි පංසික ධර්මෝල දයන සුවිශේ දි මොගත්් එක නොය ගන්න ඉදි ාල දියුණු ැදැක ොයගැතුළු එතකොට කායකෝ ම වාටසිකාදී ක්‍රියාවලට ඉර්දියක් කියනෝ නම් ඒ ඕනම ඉර්දියක් සම්පූර්ණ වන්න අවශ්‍ය කරන කාරණ හතර තමයි චන්ද විරිය හිිත්ත පීමංචා. ඉර්දියක් කොහෙල තියෙන්නේ රිදික් කියන එකක් සම්පූර්ණ වෙන වන ඉර්දියක් තියෙන තැනක හැ විටම මේ සංසාරගත සත්‍යයාගේ කැමැත්තකින් බිහිවක්ති එකක් මයික ඒකට තම කැමැත්ත තමයි චන්දයකය චන්දය කියන්නේ දම්මයක් දම්ම හට ගන්න ශසිීතත්තුළ ම් මේ ලෝකයේ මොනවාරි ර්ධයක් තියද ඒ සතෙක්ගේ පුද්ගලේගේ කැමැත්ත මත සිදුවේති එකක්මයිතන්ද ඉර්දිපාදය තියෙන් ඕෝ දිපාදය තියෙන් ඕන සන්දය නැතුව කැමැත්ත නැතුව සිදුවෙන එකක් ඉරිදියක් නෙමේඒ මේවත් දීනම්ට. කැමැත්ත නැතුව ඉද වෙන සිද්ධි දයන ඉර්දිිණමේ ඉද්දි කියල ගනන් ගන්න එ ස්වභාවිත සංසිද ඔය කැමැත්ත විතරත් තිබිලා බෑ ඉරදදිියයක් සම්පූණ වෙන්ඩ එකට තවකාරණත් තුනක් ඕන දෙවැනි කාරණය වෙන්නේ වීර්ිය එහම් සෑම මේ ලෝකයේ දයන ඉරදියක්ක්ම අව සතෙක්කෝ පුද්ජලයගේ වීරයා කැමැත්තා වීරිය දෙක එකතු වෙන් හැදිලමයි තියෙන්නේ වීරියයක් නැති තැන ඉල්දියක් නේ චන්ඩෙන් විතරක් ඉර්ජය සම්පූර්ණ වෙන්න කැමැත තිබුණට ඉද්‍ය සම්පූර්ණ වෙන්න වීියෝ වීර යනක්ද වීරියය විතක් නෙවේ රූපයක් නෙවේී සන්දවා සන්දය වගේමයි කැත්ත වගේ මයි වීරිය. ච සිට සිනි දම් සිත තුළ හට ගත් එක එෙනම් මේ ඉර්දිියකට සිත තුළ හට ගන්න ප්‍රධාන දම්ම දෙක් අන්තර්ගතායි මගද කැමැත් කන්දහා උත්සාය ගන වීරී ඒ දෙක ඉරිදිී පාද වෙන දෙැබලන්න ේව දැන් කැමැත්තක් මිනිකුට ඇවිදිීට කැමැත්තක් ඇතිවෙන වන ඇවිදීම සම්බන්ධාව යෙදිච්චි සිතක් තියෙන් දඕනේ ඒ සිත තුළ තම යර චන්ඩය කියන කැමැත් ඇතිවෙන් ඇවිදීමට කැමති කැමැත්තක යන ධම්මය චෛතසික බ ජෛතසිකය හටගන්න සිතෙනම් යොමුහිලා ඉලක්ක වෙලා තියෙන් අරමුණ වෙලාතියෙන මොකට ඇවිදීමටමාින්. නැ විදිනක ඉර්දියක් නම්කතේ ඒහතාට ඇවිදින්ද යෙදිචී යොමේ සිතා ඉලක්කවේචී සිතක්තිය නොනේ සිත තුළ තමයි පහට ගන්නේ අරකන්දය හා වී මෙ දම්ම දෙක. ඇැ ඉර්්ධිපාත තුනක් එනවා මකත්දේ චන්ද විරජ චි තුුණ තිබුණ අටග ඉර්දියක් සම්පෝර්ණ වෙන්න පාද හතරක් තිීම කෑලි තුුණ ඉදැන්තිෙන්. ඇවිදීමගේ ඉරිදිිය එහම වෙන්නේ චන්ද සිත්ත විරිය කියලා කරුණතුුණ තිබනට බෑ ඉරිදික් බවට හැරෙන්න්න එක. ඉරිදියක්ක් බවට හැරෙන්ඩ නං මේදය වී මංසා කියන තව ගුණය පාදයක් එකතුෙන්ල නේ. වී මංසාගන්න එතකොට චිත්තත් නෙවෙේ චෛත සිකත් නෙවෙේ එක සිතපුත් නෙවෙයි සිත තුළ හටගත්ත දේකුත් නෙවෙේ වී මංසා ීට වැඩි වෙන දෙයක් එකනිසාෙන් ැ බදු හන්දුරෝ පෙන්නවා මේ සංසාර ගත සත්වය සිදුකරන මේ ලෝගේයේ ඕනම ඉර්දියා සම්පූර්ණ වෙලා තියෙන්නේ ඔන්න ඉර්දිිපාදහතර සම්පූර්ණ වීම මොන වදේ සන්ද ර්තිපාද විරිය චිත්තවිමචචා. දැ මේක මෙහෙමද දෙක්තමයි එදැ මේ බණහාන්ට වාඩි වෙලා ඉන්න ගැන ොය ඉල්රිදි පාදහරදයෙන. ඒනම් මේ වාඩි වෙලා එන්න එක ඉරද්දිිය කතෙ පුද්ගලය කරන දෙයන්න කූේ අහසට වාඩිෙන්ඩ බෑ ගඟකට වාඩිෙන්ඩ බෑ ගලගට වාඩි වඩ බෑ මේ මනාහන්ඩ වාඩිවෙලා ඉන්නවනම් ගෞරහරි. ඒ ඉන්න විනිහට මකක්ද මේ වාඩිවෙලාපයක් බණහන්ඩ මොනවත යෙන් ඕ ඉඳගන්න ඉඳගන්න ඉන්ඩනම් ඒ ඉදගන ඉන්න මනුෂ්‍යයාගේ සන්ද කැමැත්ත තියෙන්ද ීිය ඉදගන ඉඳී හැකාවද ට බ ඉදගන ඉදීමට යොමුච සිසත් තියෙන්නෝන ඊළඟට මේ ඉන්දගන ඉට බෑ ඔයතුන තිබුණට කාටවා බනහන්න ඉඳගනී ඉද වීරය තියෙනවාතන්දය කැමැක්ත තියෙනවා එම සිතකුත් පාලයනවා වීමංකානයතුව මේ මේ දැන්වෙනකොට කී දෙනකුට ඉඳගාන ඉඳීමේ ඒල්දිියා හිමි වෙලා තියද වී මංසානය ද වී මංසායන්න දීවංසාගයන්නේ මේ ඉර්දියක් පවත්ව ගන්න යනකොට මේ ඉර්දියා සම්පූර්ණ වෙන්ඩ හදදැකම් ටිකක්තියෙන්න පලපු රොද්දක්යේෙන්න්න ඒ ඉර්දිිය සම්බන්ධ ඒ ක්‍රියාව සම්බන්ධව ලැබෙන පලපුරුද්දයට තමයි වී මනසාාවක එකක ්‍රඥාවක් කියලා අුන්නා පුළුවන් එබැනිම ්‍රඥාවක් න බීක පලපුරුද්දෙන් ලැබෙන එක ශිල්ටීය ඥානයෙන් ලැබෙන එක ක්‍රියාවක් පුුර්දු කිරීමෙන් ලැබෙනකා මතක තියා ගැන්ඩ මනුස්සය කෙලා එක දුණු ඕනම නසයකුට පුකුඩා ළමක මේ ඉන්න අයත් මනුස්සයෝ අද ඉන්න තත්වයනේ උපදින කොටි උපදිනකොට ඔය ඉර්දිී අදී උපදිනකොට පළමුව බුරුදුුවන ඉර්දිිය තමයි ළමේ අඩන අඩන්න ඇතුව ඉපදන උන්ද ඉවරයි අපිට මානෝ හිමිකං කියල ලැබන ලොකම ර්දය ගම ඇඩීම බුදුනොට හරියට අන්නනවා සඩ අන්නාහ වන්නදවා ර වස ඇඩ එ ඒර්දිය තුළත්තිේ නොමකක්ද එ පොටලාමය බුදුනාට පස්ුවේ හැඩීම ුද්ධා නැතු මේ හුලගේ හඩ වගේ එකක් නෙවෙයි ඒක ගඟක් ගලන එක හඬ වගේ එකක් නෙවෙී ක හෙනගහනෝ වගේ හඬක් නෙවී ක එක ුදධා ඒ පදිච්චියකාගේ සන්ද කිත්ත විරිය වීමන්කාගේ නහතර එකතු වෙලා ඇතිවෙෙච්චී ප්‍රතිඵලය එක ුද්‍යා. පති්ි මනුෂට උපත්යේදී කවදාවත් හැඩීමේ ඉර්දිිය නං උපදිනකොට මානෝ හිමිකම වුණාට ඔය දැන් කුටූල ලබාතියන බොරු වැඩක් ගරන හැමදහම්ම කර නොය දෙතිස්කුුණො පොරැවල්ට උපදිනකොට මෙන්න මේ ඉර්දිියත් තිබනත්ද ඉපදිච්චි ළමයාට පුළුවන් ඉපදිච්චි හැටියය ඔය ඒ තමන්ගේ පුංචි ශරීරය වුණත් තැමේ දී ලෝගනක් වැඩි ලොකු නැති වුණනාට ඒකුඩා ශරීරය වුණත් අනි පැත්ත පෙරලගණ්ඩ පුළුවන් හැටියාවක් නෑ ඉලා උකුදුම හැටිළම කුඩ පෙරලෙඳ බෑ උඩු බැරි අතට අර අද දෙකය ඔකු දෙකය කරෝකරගු ඉන්න තාමතර ඒටක කරහැගේ අතහොන්න පුලුවන් කොල් ො අන්න පුුව අන්නපුු ඉරිදි දුනක් හොඳට පුලු එකන අඩු විරදි ප්‍රමාණයක්ී ැ මෙතන ඉන්න කාටම් මතක නැති වුණාට තතක් ඔය තමන්ගේ හරීදය බිම වැතිරලා ඉන්නකට උඩු බැල්ලයෙන් ඇතිරරිලා ඉන්නෝට ූෝ අහස දිසාවටන තියන්නේ පොළෝ දිසාාවට තියනෙ කොන්ද දැ කොන්ද පොළොව දිසාවෙන් අහක් කරලා අහස දිසාවට ගණ්ඩ නම් කැරකෙන්දඕනි පෙරලෙන්දඕන දැබලඩ පොඩි ලමේ හැමදාම පෙරලෙන්න ඒක කාලකින් කරනවා සයායි ඉරිදි ජයගන්නවාඒ ඉරිදි ජයගන්නකොට මොනවාදේ හට ස්සෙල්ලම එන්නේ එයාටම සොයම් රවාන හිමිකංගොලින්ෙන් ලැබිලතියෙනවා චම්දය මේ නිීදයෙන්න්නක පෙරලෙන් ආසා වැති කැමැන්ත නමු පෙරලෙන්්බේ මුනිමශක්තියන ආසා වැතිවෙන යි පෙරලෙන්ට කායික හැකියවක් නෑ වීරයන්නේ එක කල් යනකොට මාස ගානක් යකොට වීරමු තද න්දයි විරයි ඇතිවෙන ඕන සිතක ඇතිවෙන්න්නේෙම එන චිතය තිෙන ඕොනිකම්. මේගේ චිත්තය අඩන්ඩ නෙමීහිතදන්නේ අඩන්ඩ නෙමි වට පිට බලන්ඩ නෙමේ කකුල් අතබයි හොල අන්ඩ නෙමි මේ චිත්තේ තිකෙන් ටි හුරු කරනවා පෙරලෙන්. පෙරහන්ද දුන සිත්ත කර තමයි අරිතන්දය ඇතිවවෙන්නේ ඇඟ පෙරල ගණ්ඩ ඕන හිතන සිතක තමයි. ීරයේ දෙන්න ඕක ුණා කියලද පෙරලෙන්ඩ බෑ අඩු විතා තියන වීමතාව වීමන්තාව කියනක ගන්න අඩු මම කිවීම දැන් වීමංතාව ගැන පුරුද්ධන එ වමන්තාව කියන්නේ පලකුරුද්ද කාලය ලාමය දඟල්ල දඟල්ලාව හන කාලයක් දඟල පෙළකර පෙකර කොච දැනලුව මරනණක පෙරලෙන්් බැර ඇතින්න එකත් මනුස්සයන්ට අහම්බෙන් වෙන දෙයක්. නමුත් තාමන්නේ මනුස්සේවෝ අර විදිහට මු අ පෙරලීමට කියන ඉර්දියේ මුල් කොටස් තුනු සම්පූර්ණ ගනගෙන මාස ගනන්ඉ අග කොට සම්පූර්ණය වී මංසානය පළපුරුද්ධනය. නමුත්දන් පලපුරුද්දගන කහෙනම් පුහුන්ුවකින් ලැබෙන නැවත නැවත උත්සාහ ගැනීමෙන් ලැබෙන පලා. නැවත නැවත උත්සාහවන්තවීමෙන් වීරිය වැඩීමෙන් ඒ සන්දයට ඉඩදීමෙන් කැමැත්තට ඉඩදීමෙන් එහෙම සිසක් ඇතිවීමෙන් ලැබෙන පලයා අවසාන පලේ මකක්දරකුඩා දරුවට එයාට හැකියාව ලැබෙනවා පෙරලින් එකොට පෙරලීම තමන්ගේ සරීයේ උඩුවැැල්ල ඉන්න තරීරය තනි පැත්තන මූුණ කොලොෝට ඉන්ඩ විදිහට පෙරලීම ඉරිදිය. ඒ දියේ අඩග වෙනවා චන්ද චිත්ත විරිය විහමංසා කියන්න හත තැඒ දරුවට පහුවෙන්ට පහුවෙන්ට ඉර්දිිය තවත මොහුඟක් ලේශ් වෙනවා. පහසුවෙන් ඒර්දිය පවත්තන්ඩ පුළුවන් ඒ ැනමද ඉස්සර පැෑ ගණම් වහන්සේලා පෙරු ළමයා දැ මොහෝතෙෙන් පෙරලෙනවා. දකට පෑ ගණම් මහන්සේවෙලා පෙරලෙන් බැරිතැන ඉරිදිපාද දියුණු නෑයාගේ පෙරලීමේ ඉර්්ධිපාද දිවුණු නෑ පෙරලීමේ සන්ද ඉර්්ධිපාදය දිවුණු නෑ පෙරලීමේ විරිය ඉර්ධිපාදය දිවුණු නෑ පෙරලීමේ වීමන්සා චිත්ත ඉර්ධිපාදය දිවුණු නෑ පෙරලීමේ වීමංසා ඉර්්ධිපාදය දිවුණු නෑ නමුත් අරහම් මුස්සාහාරං අරම් පෙරලිචි දවස ඉදලා ඒ ඉර්ය සම්පූර්ණ වෙච්චි තැන ඉදලා ඔන්න ටිකෙන් ටික දැන් පෙරලීමේ ඉදිසි පාද දියුණු කරගත්ත පුද්ල එ බවට හැර ඇ දන වාසි මකත් ඒඩලමය කොත් කෙර උසාගත්තද පෙරලෙන්ඩ දක් මෙතන ඉන්න කීදෙනෙකුට මොකෝ උත්සාහනතුව පෙළක් කලාට දේවාල ඔලහෙම ්‍රදි ඇඳගෙන පෙරලෙන කව්දී ගැ කෙර දෙවුද්ද පෙරලීමේ ්‍යයක් ඒදී ගැ ගත්ත කොයි කාලෙද අර පොඩිකාල එමනං ඒක තමයි මේ මේ විදිහයට ඉරි්දී එක විවිධ ඉරිදිී ලබා ගැනීම තමයි ජීවත්යෙනවා ගැන මොකො වෙන දෙයක්නෑ මොන්ඩ ෝරය ඳල විශසිදාලයට යනකං කරේ අලුත් අලුත් ඉරිදිී ඔලට චන්ද චිත්ත විරියවීමන් සහඩු පීට. තක මේ වැඩියෙන් ඉරිදි පවත්වන මනුසය වටිනු ගො මොකදද වටින්නේ ඉරිදිී අඩු ගැන ඉරිදි අඩු මනුස්සයා කම්ලි කමින් වැඩිෙ හම්මැලිට ඉර්දි අඩු එය දන්නේ නිදාග නිදාගැනීමේ ඉදිී එය වඩලති ඉන්න මනවද නිදාගැනීමේ ඉර්දිීපාද චන්ද චිත්ත විරිය වීමන්ස වටලති නො නිදාග පොඩිකාලේ නිදාගැනීමේ චන්ද චිත්ත විරිය වීමන් ස ලබගෙන කොහිහර රකියාවක් කරගෙන ඔපිස්සොල අර ඉර්දිපාදය ඕන වෙලා කරයි ඉර්දිිය කරනවාොස්පුුටයේ ටඩ නිදිී ඒ අම්ක පුටඩ නිදාගෙන මම්මකද ඉර්දිිය එකටක් පුහුණ වත්තිෙන් ඒතරම පොඩිලමේ පෙරලෙනවාගේ බහුණු වෙලා ලබා ගත් එක නමුත්ඒ ආනිසසමද ංසතමයි හැට පැන්ට වාසය බුදුගුණ මෙිනෙහිවෙරා එතනම නින්දය උන්න ආස තමන්ගේ පරන්න හොරයි වැඩ නැති ඉරිදියෝල නෙවෙයි දො ඉපාගලබන්න. ජකියන් මක්දවිිට භාවනාවත රන්නේ කරන්න බෑ රන්න බැරීක නෙවේද පරණ නැහැදි ඉරිදිී මේකට හරස්සය පරණ ඉද ගෝධි පාසයක විදිපාදක හොම දියුණු කරන්න දෙන්නේ අර පරන්න ඉරිදිලදියුණු කරගත්ත ඉරිදිපාද ඔලට මේක ඇදලගන්න. ඒ කරපු බොරුටිගේ විපක් මේ ඉරිදිපා දෙ එක්ක තමයි මේවා සම්බන්ධ දැනඇතකොට දැනගන්න ඕනෙම කර්ද ඉරිදියක් කියන්න අමුතු දෙයක් ගෘත දෙයක් නම අදදූතදයකුත් නෙවි හමතමා කරන සංසාරගත සත්්‍යයෙක් කරන ඕනම ගියාවගත්තෝ ඉර්දදිිය. ැ ඉල්දි කියනේ වයකොට දැන් යමිත් දන් දෙෙනවා දන්දෙන්ට පුරද්දෙනවා. ඩන්ඩීමේ ඉල්දිපාද දිය වුණුනොත් තමයි සාර්ථක දාානයක් වෙන්නේ එක. දන්දීමට චන්ද චෙත්ත විරිය වීමන්තතාතියෙන් ද වීමමන්තා කියන මෙ පල පුරුද්ගේ. කරලා පුරුද්ද ඉදිී සම්පූර්ණය වීමෙන් ද වැඩි වතාව සම්බූණ කිරීමෙන් ලබාගත්තාහ අදද ඇැීම වීමන්සා දැපත් දැනග නිල් ලෝනේ ගැන්න යාමුතු ඥාන පහල වෙනවාද ඉරිදි කියලා. අ පරණ හොර ඉරිදි ටික භාවනා වනති කරන න ජීවිතයේ මේම ඉර්දි පුරද්ගෙන එක තමයි මනුසය ජීවත් වෙනවා කියිය කනෝ බොෝ ගෙනන එකත් උපදිනකොට පුරුදු වෙලාපුගෙන ඉන්නේ කන එකත් ඉර්දිිය එකත් තියෙනවා අර බත්්චනයක රිඩුවෙන්ඩ කනම් මිනිහටද චන්ද චිත්ත විරිය වීමන්සා තියෙන්ඩු නැතැන් කෑමක් කියන ඉදිවෙන්ඩ බෑ වතුරු බොන්්ඩත් මේක තියෙන්ටු පටරබොන්්ඩ ඔය වත්රුබොනවාගේ ඉර්දියා වතුරබොනවාග ඉර්දිය එයාට කරගඩ බෑ වී අංකාන ඇතිවුුණා එක හින්දා පොඩිලාමයි වතුරවිෝ ඉස්මලේ යනවා මකද පුරුද්ධනඒවනාට වවුරුදු තිහ වෙනගොට ඉස්සර වතුරබොල් බල ඉස්මොලේයේ ඉරිධකාරයන්ට අරක්ක පෝතලේ උඩට අල්ලගන කටේවක් කර හැකි ස්මොලේ යග උපර්සිකාාවට පුළුවන් මේ වයින් නම් ඉරිදිිය දන්නේ ඉරිදිගනම කත් කියලා තේරෙන්නේ ප ඉරිදි එන මේ මනුස්සේකෝ වෙන සතේකෝ මේ සංසාංසාරිකෝ කරන්න ඕනම දෙයක් රිදදිිය මේ ඉරිදි වල්ල පස්ස පහු ට පහුවෙඩ ඒ එකේක ඉරිදිය තුළ තව පොඩිීරදි ගොඩා අක්තියනය යොවම.නවදාහරණයක් විදිහට ගත්තොත්. මොනොහරි ගායනාකිරීම ගීතයක් ගායනාකිරීම එක ඉරිදිිය. ක් අට පුළුවන් ජීතය ගායනා කරමින් නර්තනයක් ඉදිරි පච්චර නර්තනය ඉදිරිපච්කිරීමත් තව ඉරිදියා. එතකොට ඉරිදි දෙක තුන එකට සම්බන්ධ කර ගැන ඉරිදි ජාලයක් හදඩ පුළුවන් මේ සම්චර්ගත සත්්‍යයාට මෙවයි ඉරිදි කියන්න. එහෙම නැතිව ලෝගේ අද්ූත දේවල් සිද වෙනවා තම. ඉරිදියක් නමෙකිව ගඟක් ගලන්න එක මොකද හේතුව ගඟ ගලන්ඩ ගඟට ගඟට ගලීමේ ආසාාවක් ඇතිවෙන්නේ නැගැනැත්තා. ගැනීමට වීරියක් ඇතිවෙන්න නැමට ගඟට සසිත්හල වෙන්නේ ගඟක් ගලන්න වා කියෙන හා ප්‍රහමයට ගඟ ගලන්ට ඕන කියලා ආසාවක් ඇති වෙන්න ත්න්නේ ඒට ගහාප්‍රහ්මය වීරිය කරන්න ගඟ කලන්න. ගංඟට පොහුණුවීමක් අවශ්‍යනය ගලන්න හනම් ගඟ පැලීම වගේ ස්වභාවවි කසං විදධහම විතුමහ ඉරිදිනෙවෙයි ඉරිදිනවෙේ ඉරිදිටික වෙන් කරගන්න දැන් අපිට ඕන වෙන්නේ සෞධයක්ක ඉගන ගණන්නුව හරතින දැන් ගක් අයි භාවනාවේ තියන එක මේ ඇවිදිනයකවා ඉරිදිය කියල දන්නේ කෙලගහනගත් ඉරිදිය අමිනිනියේ. කල ගනි ඩත් ූුණනා දෙන් වන ැමැත්ත ද න්නන කළගාන වීරත්තයෙන් ඕන කළගහන් සිතත් පහරවෙන්නන කලහ එෙළගහල පුරුද්දර්තියෙන් ඕන කෙගහන් නැනම් කටේ කියල ගරෙන පොඩ් ලමීන්ට ඕකතින් පුංචිලමීන්ට කෙලගැහීමේ ඒර්දී සම්පූර්ණ කරන්න ැවිී මල්සානය. ඇස යන්නකොට අනුගේ මහනට ඉලක්ක කරන කැල හඳ පුළුවන් ඉ පාතිහාර පාන්නකොළු හැමක තමයි ජීවිතය එනම් මේ ජීවිතයගන කතාවේ මොහක් වෙන්න නෑ තියන්නේ ඉරිදදිි පද්ධතිය ඇහැරිය වෙලා නිින්දයාම එක ඉදදියක්ක් වන්නේ සන්ද චිත විරියව ීමන් සානෑ එකඇෙන ඉරිදි නෑ නිින්දයා ඉකල්පන ආපු වෙලාවේ ඉඳලා අපි මේ වගරා රගරා මේක කරා හොඳ දේ කරා අරග දය කරා අපි වගේ හොඳ එන්නේ අපි වගේ වටිනයි නෑගේලා කියන්න සිද්ධි ඔක්කොම ගත්ත මොවාද ඉරිදි ජංජාලය එකන එකට වෙනස්වෙච්ච සන්ද චිත්ත විරියමීම මංසාාවලින් හැදිචේ තවත් සංසාර්ගත සත්්‍යය එක්ගේ ක්‍රියා කලාපොරාශිය එකයි ඉර්දිී කියන්නේ එදිිම දැ බෝධි පාතිය ධර්මෝල ඉර්දි කියන්නේ මොකද කිය කකාවපි දන්නේ හිට කලින් තව එක දෙයක් මතක් කල දෙන මේ ඉර්දි කියන වජනයට තේරුම් නැතිවට කාටවත් ඉර්දි පාතිහාරය නන් තේරෙන මද උඟක්යි පාතිහාරය හොයනවා එකන පාතිහාරය මයි භාවනග නුල් බාදේ න ද කට්ිට ඒ ුදාව ඇැදුනවගේ ගුලක්්පු ඇදන භවනාගල එලි බේන පාතිහාරය බුදුර ඇස්පේ නවා පාතිහාරි සක්මන් භාවනය බුදුර ස්පේනු පාතිහා ඥාන පහලයනවා මොවද ඥාන් පරිිශ්න උප්පාදය හිංහනිින් ඇහනවා කොඳුර නො එක එක කොච්ච හරි මතක් වෙන්නේ තිිලක්ෂණය මන් මේ පාතිහාර ගිලිකන්න නෑ පරන්න නැදි චීරිදෝය ඉරිදිියෝල ගෑ අ්ඩු කැඩි චීරිදියය නො මැ කරබවරුවෝල් බහනා ගන්නට ආ්ඩු කැඩි චීරිදියාගම උපාසක පාසිගාවන්ට ඒක පාතිහා එ පාහාරි දි පාතිහාරගල ජති තියනෝ ලෝකී පාතිහාරි ගැනම නොෝන් පාතිහාරගන ඉදදිියයක් නොවනෝගන. ඉර්දිියක් නොවැඩ ඕනේ ස්භාාවික සංසිදධයන් වෙඩ ර පායනවාගන එක පාතිහාරයක් නෙවෙයි සා ඉර පායඇන්න චන්ද ජිත්ත විරියෝවීමන්ස ඇති සතෙක් පුද්ගල එන එක ස්වභාවික සංසිද්ධය ගංඟ ගනවාගේන එක පාතිහාරයන්නෙමි හළන් හමනවාගේන එක පාතිහාරයක් නෙවෙේ මකදකට හේතුව පාතිහාර යන්න වන්ද ඉර්දියකුත් නෙවෙයි පාතිහායකුත්නේ තමයි ඉරිදියන්න වෙන්නේ අර චන්දචිත්ත විරියවීමන්සා නැති. ඉරිදි පාතිහාරගේනේ වැ තිය නව චන්ද චිත්ත විරියවීමන්සා ද පින්වතුන්ටත් අර උපදිලා පොඩිකාලේදී තමන්ගේමය පොඩිකාරීරය වුණ පෙරලෙන්ඩ පාතිහා පෙරලේන ඉරදිිය බෑ සැටිකක් කල් යනකොට හරීරයේ පෙරලා ගැනීමේ ඉර්දිිය ඇතිවෙනවා ඔයිඉ පෙරලෙන්ඩ් පුළ වුන සැක ප පෙරෙන්ඩ පුළන් පස පෙරලෙන් ටාව දන්න පෙරලෙන ඉර්දිියයා දියුණු කරගන තිීම නමුත් ඔයදැන්ගගේ ඇතුළේ බිීම ඇඩිය ඒ පෙරලිල්ටි ලමේ උට හිතුනොත්හෙම මට ඇඩවුඩ පෙරලුණ වගේ ගමැද්ද පෙරුුණා වගේ ජලාසයකක් පෙරලෙන්ට පුළුවන් දිය උටම් පෙරෙන්ට යන ලම මොකදඋන්දැගේ ඉදිටික අහෝ වවා මරණයට පත්ව නම් මරණය කිය නැමුරු දන්නේ මෙලෝ ඉරිදියන් නැති සැන දයන්න මර ඉරිදි අහෝ වෙනසැන තමයි මරණ මහිහයටත් ඕන තරන්ගේ ඇතුළි පෙරලුුණට ගිහින් වැවක පෙරලෙන්ටක වතුරුඩ තමන් ගත්වීම මරණ. නමුත් වතුරුඩක් මිනිසුන්ට පෙරුුණකි. ඒකට අර ගෙද ග ඇතුළේ ඇඳී මාපොලය පෙරලුුණවාගේ පුහුන් වෙලා හරින්න පිනන්ඩ පුරුදු වෙලා වෙනම ඉරිදියක් කියෙන වතුරු ූඩ පෙරලෙන එක වෙනම තියා ගොඩම පෙර එක තව ඉදිදිිය හදිදි දෙකහුට නමුත් වතුර ූඩ පෙරලන එක හිල්ති පාතිහාරයක් නෙමේ මකට හේතුව මාානෝ හිමිකංවල තියනවා මනුසේට ඕන්නම් පුරුදු කරලා ඕන මනුසයකුට පීනන්ට පුර දේලා වතුරුට පෙල්ලෙන්ඩක් පුරුදුාහකි හිදක පාතිහාරයක් නෙමේ නමු මනුස්සයකුට කොච්චර මානු හිමිකන්තිමුණ කොච්චර වතුරුඩ පෙරලෙන්ඩි ගන ගත්ත් ගොඩ පරලෙන්ඩ ගන ගත්තාත් එක වීමංසානමයකට බලගතු දෙවෙන් පලපුුරුද්ධ තිබුණත් අහසේ ගුවන පෙරලෙන්ඩ බෑ ගෝන පාාවෙන්ඩ බෑ මුය එන්නේ වගේවා බැරිඒවති හැම මනුසයට බැ අවුරහරි මනුස්සේ අ තව අනික් මනුසයන්ට බැරිර්දියක් කරනවාද ඒකට කියනවා ධර්මය නමක් පාති ඉදි පාතිහාර තමානය මනුසයකොට පනි යහැකි මහපොලෝ තුළ නමු කිසි මනුස්සයකුට හොලි විදි නොවගේ ජලපුෂ්ටයක්කුඩ ඇවිදිට බෑ ජරපුෂ්ටයක්කුඩ ඇවිදෝොත් ඒ නු මානවහිමිකමක් නෙමේ ඒ පාතිහාරය. එකත් ඉර්දියා කණ්ඩ ජෙත්ත විරියවීමන්සාහ දියුණු කරගත්ත ප්‍රතිඵලයක් නමුත් හැම මනුස්සේට බැරිහිෙන්ද. ආම්මෙන් මනුසය ඒවාගේ කක් පුරුධ කරගත් ඒකට කියනම් පාතිහා ඉර්දි පාතිහා. දැනගණඩු මෙන බුදුහාමුදුරුව ධර්මය තුළත්තින පාතිහා හැබ ඒර තීතතිීලතියන්නේ බුදහන්ද ද පාතිහාර ග සාමාන්‍ය මනුෂයන්ට කරන්න බරි පාතිහාර ලබා ගන්නේ වට ධර්මය ගෙන අභිතඥා මේ අභීඥා ගනවල් ලැබෙන සමා දියුණු කරගන්නේ සමාතියක නිගන්න ලැබෙන්ඩ බෑර දුමි කාට අන් රයි පුළුවන්හිට ප ෙළලෙන්ට වන සෑ ලයක් පුරගන් මේ අභි්්‍යාගන කහෙෙනම් ඒ වගේ කාලයයක් පුරුදලා කරන්න පුළුවන්නි වනවි සම්ත භාවන්නාවලින් පුරපාවචර ආරූපාවචර ධ්‍යාන ලබාගන කරගන්න කරන දේවල් විදිහට බණපොතේ තියඒ පාතිහා නමු නිවන්දකින් දෝන නම් බුදුහාමුන්දුරෝ ශෝකයන්ට උපති සත් දෙෙනවා ඉර්දි පාතිහාර අතැහැරිය යුතුයි අතහරින්දෝනේ එකක් තමයි ඒවා ගැන ඒවා කරන්නට පුළුවන්කමේදා ක්‍රාවකය පෙළක්කය ලබාගැන තිබුණා ලබාගත්තේව පෙළකේ අය බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවගේය වෙන්ටල ු ලබාගැ පිච්චය හිටිය බුදුහාන්දුරුවන්ගේ ශ්‍රාවගේ වෙලා ඉන්න අයත් ලබාගැන තිබින පැළක්කේවා ුදුහාදුුුවතාන මකද බෝධිපාක්ෂික ධර්මෝල ඕනෑ නිවන්දින් ඕන නම් ඉර්දිිපාද දම කරන්න ඕන මේ ඉර්දිපාදයි ඉර්දිපාතිහාරයි අතර ගැටු මක් තියෙන්නේ. පාතිහාරය තා නම්ේ ධර්ම පාසන. තමු උපාසක උපාසිිකාාවෝ හොයන්න පාතිහා. බෝධිපාසික ධර්ම දන්න ති හින්දයි මේ පාතිහාර පත්සේ යන්නේ ඉර්තිපාතිහාර පස්සයන් ෝධපාක්තිය ධර්මවල දුණු කරගඩනං පාතිහා ර්දි පාතිහාර අත්තර යතුයි බුදහන්දුර හම දේශනා කර ැබේ බුදහදුර දේශනා කරලා තින එක දෙමන්න මේ මේ පාතිහාරයක් කියල වි විදි බුදුහන්දුරු වර්ණාගැවා. දැන් කතාකිරීම ඉර්දියා මනුස්සයකොට තියෙන මානව හිමිකමක්. මේ කතාකිරීම තුළ බුදුහාමුදු්‍ර පෙන්වා ධර්ම දේශනාව දේශනාවට ඕන පාතිහාරයක්දාන් බන කියන්න එ දේශනා පාතිහාරයේ විතරක් භාවිතා කරන්න ඒ එක භාවිතා කරපුවා ඉස්සර හිටියන් මුලදී ්‍රාවක හිටිය චරයුත් හාමුදුරුවන්ගේ තියෙනවා හාමුරුවට ආවේනික වෙති දේශනා පාතිහාරය ඒ දේශනා පාතිහාරිය තවගෙනකුට බේ පා ඒගේම මුළංහාම් දුුවන්ගේ ඉරිදිවාති හාරය මේ දරම දේශනාවට දඩ බෑ ජේසන පාතිහාරයෝ දන්න පුළුවන් කියල පුදහාම දුර ප ම ඒද ඉඩ දුන්නේ මොකද මේ ධර්මය ගා දන්්ඩ විවිධ ක්‍රම විී පුද්ගලයෝගේ හැකියාව මතු පුරුදු කරන්න පුළුවන් ඒම භාවිතා කරන්න කිය එක මේකිවේ එක පාතිහාරය ඒ පාතිහාරයක් බවට බුදුහාන්දුරුවු නම් කරනු ඇවැ ලොකම් ප්‍රතිපඵල අපි දකිනවා බුද්ධත්තයෙන් පස් බුද්ධත්ය බුදුහන්ගරයි ජයුමාන කාලයෙන් පස්සේ වුනම් සාසනේ පාතිහා දේශනා පාතිහාරය භාවිතා කරපු ර්‍රහතන් වහන්සේලා ඉදලතිී න ලංකායි වනත් ඉදලතිී ශක්තින් බුද්ධත්ේ බුදුහම්ර ජයවුමාන කාලයෙන් ප හොඳම පාතිහාරය පාකෝ හාම් දුරුවතමයි දේශන පාතිහාරය දුරතමයි नाग से नामදු म सेनට है ම රජතුන ප්‍රශනෝට පිළිතුරු දුන්නේ පාतिहाර शවර උනගහ से ඉඳල උරදු නचරදශ नाාව පාतिहाර ඒ බुද් පචනයට අනුගත මම මත कर නන එල්ලිපේ නවා උඩින් පාවේ නවාර වහසෙන් යන්නවා ඕ පතිපට්ටානිටල වෙනේ වනන් නෙමේ. එහම හිතේ හරි දෙනවනම් පාතිහාර ගැන විශ්වාසයක් තියෙනවාවනම් මටත් මේ භාවනාවේ මේ කරන්න කක්ම භාවන ඔය තමන් පොත්තොලින් ය පාතිහාරයක් ලැබෙනවා කියලා එතන නැත්තිම කදද. ඒත් එයාර දිවුණුවෙන් නැත්තිමකදද. කවදාවත්ඒ භාවනාවෙන්. ඉදි පාද දියුණු කරන්න බෑ අර පාතිහාර පිස්සුව හින්ද ඉදිපාද කියන කද් කියට දන්න පාතිහාර පි වැට්න කොහම ඔබ විරිදි කියන පොඩිදිදය යමන ගන්නව ඉරිදි පාතිහාර තමයි ලොකු දැන් අපි බලාගන්න ඕේ දැන් අපි කරන්න සතිපට්ටාන භාවනාවක් වැඩුවම වඩනකොට මේ කියන බෝධි පාසික ධර්මල සතර ඉර්දදිපාද ගියා නිමනවාද ඒ ඇතකොට කවදාවත් මෙන්න මේමබෙන්ඩ බෑ ආමිස පින්කමක් කරන්න කරන්න දි ඉද්දි පාද දියුණු වෙලා ගන්න ඕනේ ධනයක් දෙන්ඩ ගියක් ඉදිපාද දියුණු වෙන්න ඕනේ ඒ ඉද්දිපාදමොන දානයට ඉර්්දිී දන්දීම සම්බන්ධම චන්ද චික්ව විරියවීමන්ස ෆිල් රකින්න කියියා ඉදදි පාද දියුණු දන ිල්ලියට ඕන ඉද්දිී පාද මොනද ශිල් රැකීම සම්බන්ධව චන්ද චිත්ත රිය වීමන්සා ඇමටික දවුණුන හොඳට සීලේ ආනිසන්ද දැන ලැබෙන විදියට සත් සාර්ථක සීලයක් ටින්ට පුළුව. එකොට ඉද්දි පාද දිියුණ ෙන්ද ැයි බධ පාක්සය ධර්මන තියන ඉදදිපාද මේ දියුණු න්නේ ිල් රැකීම සම්බන්ධ තියන ඉදදිිපාද මේ අකාරයට බැලවුවවා දැ ආමිස පින්කා මක් කරන්නත් ඒකත් ඉර්දියක් වෙනවා ෘදිය කරඩත් ඉර්දිිපාදහත රච්චන්ද චිත්තවිරීම විමන්සාතියන සිිල්ර ඩ ගියත්ති සමත භාවනා කරඩ ගියත්තිය න දැන් බුදුගුණ භාවනාව සාර්ථක වඩත් ඉර්දිපාද දියුණු වෙන්ු. හැබයි ඒ බෝධි පාසක ධර්මෝහල දිීන ඉර්ධිපාදනෙවෙයි සමත භාවනාව බුදුගුණ භාවනා කිරීම සම්බන්ධ ඉර්ධිපාද දියුණුනොත් තමයි. දුුණ භාවනාව සාර්ථක වන්න හෙම නන්දැන් අපිට අපි කරන්නේ සතිපට්ටාන භාවනාවෙන් සක්ම් භාවනාව සක්මම් භාවන පොරුදුුව වෙන ආදුනික එක්ගේ ඉරිති පාද දියුණ වෙනවා කියන්නම කක්්ද ම දැනගඩ තින ලක් වෙනින් යම මතක් කරන අර පොඩි ළමයකුටක දුන හැටී පෙරලෙන්ඩ් බෑ උගා දාගලලා උත්සාහ කරලා විීරිය වඩලා හිතලා කවදහර පෙර එතකට ඉපලමැටදිීන පෙරලීම සම්බන්ධ ඉර්තිිපාද දියුණේ ම සන්ද චිත විරිය වීමක්ස සම්කූර්ුණ යාටකොට ඉක්මින් ඉක්මනින් ඒ පෙරලීමේ කෘත්තිය ක්‍රියාව කරන්න පුළුව යුදය පවත්තන්නක වගේ මේ භාවනා කරනය ආයකින්නවාද එයා මගේ මේ කරන සක්ම භාවනාවේ ටිකක්හරි ඉරිදිපාද ටිකත් දියුණුග නැද්ද කියලා හොයාගඩ සලකුණ මුුණුවදතිය. ැඕනොම ඉර්දියක් හර වමංසා කියන ඉදදිපාදය දියුණු වීමමානුව පහසුවෙන් ලේශයෙන් කරන්න පුළුව එම් අප බොදෙස් දුන්නල සක්මන් භාවරනාව කරන්නද වංකකුල කොලේ වදිනගොට අවධානය තියන් ඒෙන් තම අර වූපං අකුසල් නූකදන වීරයෙන් ඒ වෙලාවේ අකුසලෙන් නැති කරන්නද මේ කරන්න නැතු අඇහන්ෙන් අරමුණය කනෙන් අරමුණේ නාශසිෙන් අරමුණය ජිවන්ෙන් අරමුණය අකුසල නති කරන්න මේක කරන්න ඒගනවා දුණු කුළ පොලේ වදින ගොට අවධන තියන්නකිව එතට සිදුවෙන්ඩමකක්ද ඉතිේ විිත්් පුසල හ කරන්න එක කරන්න මේ සාර්ථක. දකට එතනත් තියනවා දැන් භාවනාවක් කරන්න ොට භාවනා කරඩ එන ආධනිිකයාගේ සන්දය කැමැත්ත නැත්තුව කරන්න බැයි. වීරිය නැතුව කරඩක් බැ. ඒ භාවනා කරන්න ඕන කියලා ඒ භ කමටහන පහතින වෙලාගේ ඒ කමටහන්ට යොමච්චි අරමුණ සහිත සිතා නැත්නම් ඒ භාවනාව කරන්න අක්ද එන චන්ද චිත විරිය චන්ද හිත්ත විරිය කියනතුන තියෙනවා වීමංසා කියනන නැත්ත කරලා කරලා බහුලි ගතවීමේ ලැබෙන පලියා නීමංශල් ලැබුණොත් මකත්තින් ලක්ස සක්මන් භාවනාව සම්බන්ධුව ඉදිපාද ජියවුණු උනම් එක හඳුන ගන්ඩ නං සක්මම් භාවනාව පිළිබන්ඳදව චන්ද ගත්ත විරිය වීමන්සාහගෙන ආතර දියුණු වෙලා තිමු මගේ ම මංකරන සක්ම භාවනාවේ සතරයද්ජිපාද දියුණ ද නැද්ද කියලා ශ්‍රාවකය කොට හොයා ගැන්ඩ ඕනනම් මෙන්න මේ ගුණ තියෙනවා නම් දියුණ ඉරිදිපාද වැඩිලා මොනද ගුණ නිකං ඇවිදි නොකොට නිරායාශයෙන් සතතිය කපුලට යනවනම් කමටහනට සතිය යනවනම් අන්න ඉද්්‍යපාද දියුණුවි ඒන්න සීර සී දියුණු න්නේ හන්න ඉතිපාල් දියුණුද නැද්ද කිය හොයාගැන්ඩ ලිසි අවුරදුසි පණහක්මං සක්මන් කරා ඒ වුනාට නිකං ඇවිදි නොකොට ඉබේ සතිය යනුවවනම් හිබේ සතිය යන්න න ඉදදිපාද දියුණු නේ එනම් මෙතන මතර දියයාගැන්්ඩෝනේ තමන් කරන භාවනාව සක්ම භාවනාවනං සක්ම භාවනාවට වැඩෙන ඉර්දිපාද එක විදිහක් තමන් කරන භාවනාව ආනාපාන සති භාවනාව නං ඒකට විද්ධිපාදි වැඩෙන විදිහ තවද. එනද ආනාපාන සති භාවනාව කරලා ඉදිිපාද දියවුණු උගදදිවුණු නොම්මොද න ඇති. ස තක්ම භාවනන වඩෝන නිකන්ය විජනකොට නිරායාශයෙන් සතියන්ඩෝන ඔන්න ඉති පාරදි වුන් විචනගේ සක්ෂනය හඳුන ගැන්න පුළ ලක්සන ජීරදී අදුණු ගන කනෙමේ වන්නේේ ගන්නේ ඒ වැරදි එහම තීදු ගැනීම එ ආනාපානකති භාවනාව ඉති කරල්ලගට හරි සතිබට්ටාන ක්‍රමේයටට කරලා ඉදි පදවුණ නම්බන හද ෙන්ඩුව එක කරන්න කියලනයාපි වෙන්ඩෝගේ භාවනා කරන්න නැතිේලාව නිදහස්වෙලාවට නිරායාශයෙන් ආශ්වාස පාත්වාස ඉෂස් පර්සය තේරෙන්ගෝන මෙ ඒවිස්පාති උන්නාාව කමටහනකතියෙන් ලක්සන් නැතු මේගේ පාතිහාරය මෙතන තියෙන්ට බෑ ඒ නිකන් ලැබෙන්ටත් බෑක පාරට ඔ භාවනාව බහුලි කට කිරීමෙන් ලැබෙන් ලැබිය යුතුදයක් අන්නහෙම ලැබුුණා නම් එයාගේ ඒ කාලෙදී ඉදදිපාදි උන්නවතයා භහන නොකරින් නො එකට සමහර විට එක මැකි මැගේ අඩු වෙලා යන්න පුළුව අමකද මේගේ අවසාන් බෝධිපාය ධර්රම සම්පූර්ණ වෙලනේ ඉදිපාද හතරදි වුණනාාගේලා මේ සත්තිස්බෝධි පාසය ධර්ම තිස් සතුම වැඩිලා නෑනි තවෙන යැ එෙමනම් අපිට ඉරිධපාද කියන එක ඔන්න නොමයි වැඩින් ඒනම් තමන් කරන කාර සතිපට්ටාන භාවනා ක්‍රමය අනුව ඒ භාවනාව නිරායාසින් වැඩන වට්ටමට සැකසෙනවා නම් එතන ඉර්දිිපාද දියුණු ඒගේ තත්වයකට හැරින්දම්. දෙකොඩා චන්දය කියන එක නිකම් මේකා. විිය ඒකටම ඉලක්කවේතිය විරිය චිත කමටහනටම ඉලක්ක වෙලා වීමංසාාව කියන එක තියනෙ හින්දයි පල පුරුද්ධ තියෙන හින්දයි වෙන්න මේක ලබා ගඩස්්‍රාවකයා මෝඩයා වගේඔ භාව නාව හැම දාම පුරුදු කළ යුක්තු. ඒ පුරුදු කිරීමෙන් ලැබෙන පලයා එතකට තියෙනවාර සම්මාවායාමි තියෙනවා යන්කිසි ්‍රමාණයකට සම්මා සතීතිය. ඉදදිපාද අදියුණේ න දැන් ප්‍රශත්්න තියනවොනන්තියන්නේ පංච ඉන්දී පංච බල සප්ති බුද්ධ ඒවා ඒව තිී නෝතිීල කමතන නෑ ැෙමන අපි අදදවස මේ දේශනාව යුද්ධිපාද උගැන පැහැදිලි කිරීම අවසාන කරන එතකොට ලබන සතිය තුළ පංච ඉන්ද්‍රය ගන්න මොනවාද දෙතුමේ මන්දන්නේ විද්‍යාත්මට දේවල් මෙතෙන්ට අදාල නෑ බෝජධිපක්ෂ ධර්මෝන්ට ඉර්ජීගියය එක තේරෙන් ඇති මේ අපි හැමදාම කරන දේතම ඉදිී ඉරිදි දන්න ඇතිමිනේ ඉක්න එහින්න ඉදිපාල දවුණ උනාාගේ යන්නේ ක කතාවයි. අපි පංචි ඉංග්‍රී ගැන ලබන සතියේ පැහදිලි කරන්න උත්සාගම් උසා කරම් ති හැම්දනාටම මේ පැහැදිි කරපු දේවලුත් අරගන තමන් කරන භාවනාව තවත් බොරු වැඩටීද තිෙනවාවනම් අත්තරගන්න මේ තවදුරට සාථක භාාවනනා ඉදිරියට ගෙනයාන්න සක්ති දහිරය ලැබේවා කියල පාර්ථනාවෙන් අනුසාාසනාව අසානක කරනවා හැමදනාටු තෙරුවන් සරණයි මොනහර ගැටලුවත් තියෙනවාන වෙනදාවගේම ඉදිරි පච් කරන්නේ වච්චරලා හැැයි භාවනාාවට ප්‍රායෝගයයතුයි වැක් නැති ප්‍රශ්න නෙමේ එ ප්‍ර්ද තමන්ගේ භාවනාව දියුණන් කර ගැනීමට අන්නන්ගේ භාවනාව දියුණන් කර ගැනීමට සාකච්ඡා කිරීමට බලාපරුත්වයෙන හොඳයි තෙරුවන්සරු